පොලිස් වෙඩිබහරින් මිය ගියා කිව්ව මදුෂ්ගේ සිද්ධිය හරියටම වුණ ආකාරය ගැනයි දැන් අපි කියන්න යන්නේ. හොඳයි. පාතාල නායක මාකඳුරේ මදුෂ් අධිවත් ඔක්තෝබර් 20 වෙනිදා අලියම මිය ගිය ආකාරය පිළිබඳව ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මීට මද වේලාවකට පෙර පෞද්ගලික රූපවාහිනියක් වෙත පැහැදිලි කරා. මේ එහි උපුටා ගැනීමයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ වසර එකහමාරක් පමණ හිටපු මාකඳුරේ මදුෂ් කියන ඒ නමගිය ප්‍රධාන පෙළේ අපරාධකරුවා ඒ වගේම මද්‍රව්‍ය ජාවාරම මෙලඩතුර ව්‍යාප්ත කිරීම සඳහා දැඩි ලෙස ක්‍රියා කරපු ඉතාම ප්‍රබල ගණයේ මද්‍රව්‍ය ජාවාරම් කරුවා වැඩිදුර ප්‍රතිඵලදායක ලෙස විමර්ශන කටයුතු කිරීම සඳහා පොලිස් පොදිතුමාගේ නියෝගය පරිදි කොළඹ අපරාධ කොට්ටාසියට බාර දුන්නා. හිම සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී ඊට පසුදිනම හෙරොයින් කිලෝග්‍රෑම් 11ක ප්‍රමාණයක් ප්‍රදේශයකින් සොයා ගැනීමට කොළඹ අපරාධ කොට්ටාෂ නිලධාරීන් සමත් වුණා. ඒ අනුව මොහුගේ මද්‍රව්‍ය ජාලය සම්බන්ධව මොහුගෙන් අනාවරණය වෙච්ච කරුණු අනුව ඔහුගෙන්ම තොරතුරු එකතු කරගෙන ඉතාම සාර්ථක විමර්ශන කිහිපයක් කරගෙන ගියා. ඒ අනුව ඔහුව යොදාගෙන කොළඹ අපරාධ කොට්ටාෂයේ නිලධාරීන් ඊයේ රාත්‍රියේ තවත් ඔහු හා සම්බන්ධ මද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් කැඳවලා ඔවුන්ගෙන් හෙරොයින් මද්‍රව්‍ය ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට අවස්ථාව ලබා ගැනීමට ඒ අනුව ඔවුන් සාකච්ඡා කරගත් පරිදි පොලිස් නිලධාරීන් සහ පාකඳුරේ මදුෂ් එම අපරාධකරුවන් හමු වීමට මාලිගාවත්තේ මහල් නිවාස සංකීර්ණයට ගිය අවස්ථාවේදී මොහු විසින් ලබා දීලා තියෙන AAA යම් යම් ඉඟියක් අනුව මොහුව එම පැමිණි අපරාධකරුවන් යතුරුපැදියකින් පොලිස් නිලධාරීන්ට ඉලක්ක කර වෙඩිතැබීමක් කරලා තියෙනවා. එම වෙඩිතැබීමේදී කලවා ප්‍රදේශයට වෙඩිතැබීමකින් තුවාල වෙච්ච එක් පොලිස් කොස්ටාබල්වරයෙක්ව ජාතික රෝහලේ රෝහල්ගත කරලා තියෙනවා. ඒ අවස්ථාවේදී සිද්ධිය උණු ස්ථානයේ සිටි අනෙක් සෙසු නිලධාරීන් ඉලක්ක කරගනිමින් වෙඩි ප්‍රහාර සහ ඒ වගේම අත්බෝම්බ ප්‍රහාරයකුත් එල්ල කරලා තියෙනවා. මේ අවස්ථාවේදී ජීවිත ආරක්ෂාව තකා පොලිස් නිලධාරීන් තබපු වෙඩි ප්‍රහාර වලින් මාකඳුරේ මදුෂ් මිය ගිහින් තියෙනවා. ඒත් එක්කම එම ස්ථානයේ සිටි මීට කලින් මද්‍රව්‍ය සහ මිනීමැරුම් වලට ඉතාමත් ප්‍රසිද්ධ වෙච්ච කෙනෙක් තමා කන්ජිබානි ඉම්රාන්. ඔහුගේ මද්‍රව්‍ය තිප්පුලක් කිට්ටුව තමා මේ සිද්ධිය වෙලා තියෙන්නේ. මේ ස්ථානයේ තිබිලා හෙරොයින් කිලෝ 22ක් ඒ කියන්නේ කෝටි 22ක් වටිනා හෙරොයින් අත්අඩංගුවට අරන් තියෙනවා. ඒ වගේම මේ ස්ථානයේදී අපරාධකරුවන් භාවිතා කරපු බ්‍රවුනින් වර්ගයේ අලුත්ම පිස්තෝල දෙකක් පොලිසිය සොයාගෙන තියෙනවා. ඒ වගේම අපරාධකරුවන් පැමිණියායයි කියන යතුරුපැදියා ඒ අවස්ථාවේ ධාවනය කරගෙන ගිහින් අනතුරුකට ලක් වෙලා මගදමා ඔවුන් පලා ගිහිල්ලා තියෙනවා. යනුවෙන් ඊ මහතා සඳහන් කළා. කොහොම හරි ඉතින් මේ අනුව දේශබන්දු සමරසිංහ මහතා පවසන ආකාරයට මෙම මෙහෙම කිසිඳු සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට අසමත් වෙමින් තමන් සන්තකයේ සිටි ඉතාමත් වැදගත් සාක්ෂිකරුවෙකුද අහිමි කරගත් අසාර්ථක CCD මෙහෙයුමක් බවයි පෙනී යන්නේ. මොකද මාකඳුරේ මදුෂ් තමන්ට තිබුණු දේශපාලන සම්බන්ධතා මෙන්ම ඉහළ මට්ටමේ තවත් සම්බන්ධතාද ගණනාවක් ගැන තොරතුරු අනාවරණය කර ඇති බව මීට පෙර විවිධ දේශපාලඥයින් මෙන්ම මාධ්‍යද වාර්තා කර තිබුණු අතර වෙනත් තැන්වලදී පොලිස් දෙපාර්තමේන්තුවේද ඇතමුන් මහා පරිමාණ මද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධව සිටින ආකාරය පසුගිය සමයේදී සාක්ෂි සහිතවම අධිකරණ හමුවේ දිගහැරී තිබුණා. හොඳයි ඉතින් කොහොම හරි ඔයාලත් දකින ආකාරයට මේ විදියට මදුෂ් මිය ගිය එක හොඳයිද එහෙමත් නැත්නම් ඉහළ පෙළේ සම්බන්ධතා අනාවරණය කරගත්තනම් මීට වඩා හොඳයිද කියලා ඔයාලගේ අදහසක් කමෙන්ට් එකක් දාගෙන මෙයන්ද. ඒ වගේම මේ වගේ දේවල් හරියටම දැනගන්න අපේ channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා. ස්තුතියි.